අයිබෝවන් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයමේ මම මදුකා සමරකෝන් ප්‍රථමයෙන් සිරස්තල කංජිපාණි ඉම්රාන්ගේ ගෝලයේ කොළොන්නාවේදී අත්අඩංගුවට ඕගම්බර සිපිරිගේ සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් මත්පැන් විෂවීමෙන් ඉන්දියාවේ 35ක් ජීවිතක්ෂයට ශ්‍රී ලංකාවට දෙවන ටෙස්ට් තරගයේ ජය ගැනීමට වැඩි වාසියක්. දේශීය පුවත්තයි මුලින්ම අවධානය. ඉදිරි මැතිවරණ සඳහා තරඟ වැදීමට අවශ්‍ය පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ නව සංධානීය පිහිටුවීමට දායකත්වයේ ලබා දෙන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී. මෙහිදී නව දේශපාලන සංධානය සහ ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මූලික වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. සාකච්ඡාව ඉතාම හොඳයි. අපි පුළුල් ප්‍රගතිශීලී දේශප්‍රේමී වමේ පෙරමුණක් ගොඩනැගීම සඳහා අපේ ජනාධිපතිවරු දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් අපි රැස් වුණා. බැසිල් රාජපක්ෂ මහතාට මම හිතන්නේ ඒ වෙනුවට තමයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තුමා හිටියේ. ඒ වගේම මේ ඩල සලහප්‍ර මහත්තුමා හිටියේ. ඉරා නලස් මහත්තුමා කට්ටි හිටියා. නායකත්වය කොහොමද දැන් නායකයෝ දෙදෙනෙක්? ඒක පිළිබඳ අපි තීන්දුවක් ගත්තේ නැහැ. ඒකේ දෙන්නා සාකච්ඡා කරලා තීන්දුව කරගත්තා. මන්ත්‍රීතුමා බැසිල් රාජපක්ෂ මහතා ඇයි මේකට අදිමැදි කරන්නේ? නෑ නෑ කිසි අදිමැදි කරILLා නෑ. මම නෑ නෑ එතුමාට මේකට කියලා නැතිව ඇති මෙතන මන්ත්‍රීවරු වගේ. මම දන්නේ නැහැ ඒක හරියට කියන්නේ මොකද එතුමා අදිමදි කරන්නේ නැහැ. එතුමා බොහොම උනන්දු මේකට සම්බන්ධයි. ඉතාම කිටි කාලයකින් මහජනතාවට මේ මහත් බලාපොරොත්තු සහගත UNP විරෝධී ජන බලවේගය, ජන පෙරමුණ, ජන ශක්තිය නිර්මාණය කරයි කියලා මම. අපි මේ වෙන විට ජනප්‍රිය වෙලා තියෙන පොහොට්ටුව නමින්ද සන්දහානේ ඇති? නෑ නෑ මේ එහෙම පවතින නම් වෙනුවට පුළුල් පක්ෂ සියල්ලටම එකඟ වෙන්න පුළුවන් පොදු නමකින් තමයි මේ අලුත් සන්දහානේ ගොඩනැගෙන්නේ. නම ලකුණ ප්‍රතිපත් ප්‍රකාශය ව්‍යස්ථාව මෙසියල්ල ජනතාවට දැනගන්නට පුළුවන් වෙයි. කිසිම දෙයක් රහසිගත වෙන්නේ කරන්නේ. මීට පෙරද පසුගිය 6 වෙනිදා දෙපාර්ශ්වයේ අතර සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා. එෙහිදී නව දේශපාලන සංධානීය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට එක්සත් ජනතා නිදහස් සංධානයේ නියෝජිතින් කිහිප දෙනෙකුද නම් කර තිබුණා. දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, ALM අතවුල්ලා සහ ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් එම කමිටුවට ඇතුළත්. මාකන්දරේ මදුෂ් සමග ඩුබාහි අත්අඩංගුවේ පසුවන පාතාල සාමාජික කංචිපාණි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැනට ඩුබායිහි අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ හිරෝයින් ජාවාරම්කරුවෙකු බවට පැවසෙන කංචිපාණි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු වැල්ලම්පිටිය කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ සිදු කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් අතර ඔහු ළඟ තිබී හෙරෝයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 480ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නෞෆර් මොහොමඩ් අලි නැමැති මොහු අද අලුත්කඩේ ස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර පසුගිය 14 වෙනිදා කංචිපාණි ඉම්රාන්ගේ අනියම් බිරිඳටද කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා තිබුණා. මහනුවර බෝගම්බර සිරමැදිරිය සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට තමා ඉල්ලීමක් සිදු කිරීමට කටයුතු කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. මහනුවර රාත්‍රී වෙළඳපළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මහනුවර නගරය කේන්ද්‍ර කරගෙනමින් රාත්‍රී වෙළඳසැලක් නගරය තුල විවෘත කිරීම ඊයේ රාත්‍රියේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අද දවසේදී මිනිස්
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව මහනුවර නගරයේ දළදා වීදිය සහ කොටුගොඩැල්ල වීදිය ආශ්‍රිතව මෙම රාත්‍රී වෙළඳසැල සවස 6ට ආරම්භ කර රාත්‍රී 12 දක්වා විවෘතව තැබීමට කටයුතු සූදානම් කර තිබෙනවා. සෑම මාසකම අවසන් සතියේදී මෙම රාත්‍රී වෙළඳපළ දළදා වීදිය සහ කොටුගොඩැල්ල වීදිය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ. අපි බලන්නේ මේක හැම මාසෙම අන්තිම සතියේ ක්‍රියාත්මක කරලා අපි හදන්නේ කවදා හරි දැන් මේකේ සාර්ථකත්වය මත අපිට ඉස්සරහට ඉල්ලීමක් කරන්න පුළුවන් බෝගම්බර හිරගෙදරේ ඒ මුළු පරිශ්‍රයම අපිට ලබා දෙන්න. ඒතකොට අපිට ඒක සංස්කෘතික මධ්‍යස්ථානයක් මධ්‍යම පළාතේ අත්තම් භාණ්ඩ අලෙවි කරන්න මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. මේ අතර ඊයේ පාර්ලිමේන්තුව තුලදීද මහනුවර නගරයේ රාත්‍රී වෙළඳපළ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. ගරු කතානායකතුමනි සමාවෙන්න ඕන ඔබතුමාට මම උදේ ලිපියක් බාර දුන්නා. ඔබතුමා බොහොම හොඳ බෞද්ධයෙක්. හෙට මහනුවර නගරේ ලොකු කලබලයක් වෙනවා. දළදා වීදියේ, කොටුගඩල්ල වීදියේ නයිට් මාකට් එකක් පටන් ගන්නවා. ඔබතුමා වැඩිහිටියෙක් හැටියට මම මේ පොඩි මන්ත්‍රීවරයෙක් හැටියට මේ ඉල්ලන්නේ. මේක නවත්තන්න කරු කතානායකතුමනි. ඒක ලෝක නගරයක්. ඒ නුවර නගරේ හැම වෙන්න දෙන්න එපා. දළදා වීදියේ, කොටුගඩල්ල වීදියේ. ඒක වෙන එක වැරදි. මේ රටේ සිංහල බෞද්ධ විතරක් නෙමෙයි ලෝක බෞද්ධ ඔක්කොම බලාගෙන ඉන්නවා මේ ප්‍රශ්නේ. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා දැක්වූයේ මෙවන් අදහසක්. ඕනෑම වෙනසක් කරන්න යනකොට මිනිස්සු දන්නේ නැතුව ඇවිල්ලා ඒකට විරුද්ධ වෙනවා. ඒක තමයි මේ රට ඉදිරියට යන්නේ නැති ප්‍රධාන හේතුව. නමුත් මම මේ විරුද්ධතාවය දක්වපු උදවියට කතා බහ කරලා ඒගොල්ලන්ට කිව්වා ඒගොල්ලන්ට අසාධාරණයක් වෙන්නේ නැහැ කියන එක. ඒ අසාධාරණයක් වෙන්නේ නැහැ කියලා ඒක සමනයට පත් කරාට පස්සේ අපිට පුළුවන්කම වුණා මේක අරගෙන ඉස්සරහට කරගෙන යන්න. ඇත්තටම මම හිතුවෙත් නෑ මෙච්චර සාර්ථක වෙයි කියලා. කොළඹ සිට නුවරඑළිය දක්වා අධික වේගෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ අසල නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් අද අලුයම අනතුරක් සිදු වුණා. හැට නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල කමර්ෂියල් ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගය අසල නවතා තිබූ ලොරියක ගැටීමෙන් අද අලුයම අනතුරක් සිදු වුණා. කොළඹ සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මෙලෙස මාර්ගය අසල තිබූ ලොරි රථයක ගැටී ඇති බවයි වාර්තා වන්නේ. ලොරි රථයේ රියදුරු විවේක ගැනීම සඳහා මාර්ගය අසල නවතා තිබියදී අධික වේගයෙන් පැමිණි මෝටර් රථය ලොරිය පිටුපස ගැටී තිබෙනවා. අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක පුද්ගලයෙකු ගැටි ඊයේ රාත්‍රී අනතුරක් සිදු වුණා. අනතුරට පත් වූ පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 50 වරුදි ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුර සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. විරාමින් අනතුරු නැවතත් දේශීය පුවත්. යහපාලන ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපාර තුළින් ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ නිසකව ලබා දෙන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. අපි 2015 මේ රට බාරගද්දී අපි ජනතාවට පොරොන්දු වුණා ජාතික ආණ්ඩුවක් බිහි කරනවා, අපි ඒකට වැඩ කරනවා. ජාතික ආණ්ඩුවක් තියෙනකොට රටට ලොකු ශක්තියක් තියෙනවා, හොඳ තීන්දුව ටික ඔක්කොම ගන්න අවශ්‍ය ශක්තිය තියෙනවා. ඒ නිසා අපි මේ හොඳ තීන්දුව ටික ගන්නවා, අරගෙන රට දියුණු කරලා සංවර්ධනය අතින් දියුණු කළා, ආර්ථික අතින් දියුණු කළා, ඔබට හොඳ කාලයක් ඇති කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය අපි ස්ථාපිත කළා තිබෙන්නේ නැත්නම් ඒ දින 52 අවසානයේ මොකද වෙන්නේ? ඒ 52 ඉවර වෙන්නේ කොහෙන්ද? පාරේ බැහැලා ගහමරාගෙන ඉවර වෙන්නේ. එහෙම උනේ නැහැ. ඒ විතරක් නෙවෙයි මුළු ජාත්‍යන්තරයටම විශ්වාසයක් ආවා මේ රට ගැන අපිට විශ්වාසයෙන් කටයුතු කරන්න පුළුවන්, ගිහින් ආයෝජන කරන්න පුළුවන්, සංචාරකෙක් හැටියට එන්න පුළුවන්. මොකද රටේ ආයතන නිවැරදිව ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි මහින්ද මහත්තයා කාලේ, ඒ රාජ්‍ය කාලේ පාරවල් හැදුණා, ගොඩක් සංවර්ධනය වුණා. නමුත් ප්‍රශ්න තිබ්බා, පාරක් හැදුවම ටික කලකින් හේදිලා ගියා, නැත්නම් මහා ව්‍යාපෘතියක් කරා වෙලා ඒ තැනට වෙලාවට ගැලපෙන්නේ නැති, නැත්නම් ව්‍යාපෘතිය කරා ඒකේ ඵල ප්‍රයෝජන ජනතාවට ලැබෙන්න අවශ්‍ය විදිහට කරුණ සරකන්නේ නැතු. හම්බන්තොට වරාය හොඳ උදාහරණයක්. වරාය හැදුවා නැව් ගියේ කොහොමද කියලා බැලුවේ නැහැ. ඉතින් ණයටික ගෙවා ගන්න ආදායම ආවේ නැහැ. අද අපි හදන පාරවල පවතිනවා. අපි විශාල ආයෝජනයක් කරලා යම්කිසි ව්‍යාපෘතියක් කරොත් ඒකෙන් ප්‍රයෝජන ටික ජනතාවට එනවා. ලෝකයේ රටවල් සමග පවතින තරඟකාරී බවට සමානව සංචාරක ව්‍යාපාරයේ මිල නියම කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.
සංචාරක නගරයක් ලෙසින් ඌව පළාතේ සංවර්ධනය කරන හපුතලේ නගරයේ සුන්දරත්වය දේශ විදේශ සංචාරකීන් හට පෙන්වා දීම සඳහා හපුතල සංචාරක වෙළඳ සංගමය සහ හපුතල නගර සභාව එක්ව www.haputalesrilanka.com ලෙස වෙබ් පිටුවක් පසුගියදා විවෘත කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. පවුලක් වේවා රටක් වේවා නගරයක් වේවා මේ සියල්ලේම දියුණුව පවතින්නේ මූලික වශයෙන් ආර්ථික දියුණුව මත. මිල මුදල් නැත්තම් කොතරම් හොඳ ව්‍යාපෘති තිබුණත් ඒ වගේම වැඩක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම නගරය වඩාත් පුළුල් කරොත් වඩාත් දියුණු කරොත් ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ නිරත වන අය කල්පනා කරන්න ඕනි අර හතරම් බිදු දාන කිකිලිය මරාගෙන කන්නේ නැතුව මේක ආරක්ෂා කරගනිමින්. මොකද මේ සංචාරක ව්‍යාපාරය දැන් ලෝකේ මේ රටවල් එක්ක අපිට විශාල තරඟකාරීත්වයක් තියෙනවා සංචාරක ව්‍යාපාරේ. ඒ නිසා අපි මිල නියම කිරීමේදී ඒ තරඟකාරීත්වයට ගැළපෙන ආකාරයට මිල නියම කරේ නැත්නම් අපිට සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙලෙස අදහස් පළ කළා. දැන් මේ දවස්වල කතා කරන දේ තමයි ව්‍යවස්ථා සභාව. ඊයේ කතා වුණා පාර්ලිමේන්තුව. දැන් ව්‍යවස්ථා සභාව 19 වෙනි සංශෝධනයේ සම්මත කරන්න මම ඇතුළු සියලු දෙනා අත ඉස්සුවා. ඒකට පොහොට්ටුවේ එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, තමිල සන්ධානයේ, ජනතා විමුක්ති පෙරමුණේ සියලු දෙනා වගන්තියෙන් වගන්තියට අත ඉස්සුවා. දැන් කියනවා මේක වැරදි කියලා. දැන් කියන මේක දේශපාලනකරණය වෙලා. දැන් මේ ව්‍යවස්ථා සභාවේ මාතෘකාව මතුවලා තියෙන්නේ පළවෙනි කාරණය රාජපක්ෂ පවුලට අවශ්‍ය නඩුකාර තුමන්ලා පත් කරන්න බැරි වීම. තමුන්වංශලා දැක්ක විශේෂයෙන් මේ දවස් 52 පැහැදිලිවම ශ්‍රේෂ්ඨ අධිකරණයේ කෙලින් හිටිය නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව කටයුතු කරන්න බැරි වුණේ. අපි දුප්පත් රටක්. නමුත් අපේ යම්කිසි ක්‍රමවේද ශක්තිමත්ව තියෙනවා. නිදහස් මාධ්‍යයක මම කතා මට කතා කරන්න අයිතිය තියෙනවා, මේ දරුවන්ට කතා කරන්න අයිතිය තියෙනවා, ඕනම දෙයක් කියන්න පුළුවන් අපිට මරින්න. නමුත් සුදු වෙන්නේ නැවිලා තමුන්නාන්සලා උස්සගෙන යන්නේ නැහැ. තමුන්නාන්සලා මරන්න යන්නේ නැහැ කවුරු. මරින්න අයිතිය තියෙනවා. ඒක මේ රටේ ජනතාවගේ නිදහස. ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමගින් මෙරට තුල නීති විරෝධී ලෙස හා විශාල පරිසර හානියක් සිදු කරමින් සිදු කරන ගස් කැපීම පාලනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබෙනවා. නීති විරෝධී ලෙස ගස් කැපීම පාලනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත චෙන්සෝ යන්ත්‍ර ලියාපදිංචි කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. සෑම පොලිස් ස්ථානයක් මගින්ම චෙන්සෝ යන්ත්‍ර ලබන 28 වනදා දක්වා ලියාපදිංචි කරන අතර පොලිසිය වෙත ඉදිරිපත් කරන චෙන්සෝ යන්ත්‍ර සම්පූර්ණයෙන්ම පරීක්ෂා කර බලා එම චෙන්සෝ යන්ත්‍රයට පොලිසිය මගින් විශේෂ ස්ටිකරයක් අලවා එම චෙන්සෝ යන්ත්‍ර සන්තකයේ තබා ගැනීමට බලපත්‍රයක්ද නිකුත් කරනු ලබනවා. එමෙන්ම ලියාපදිංචි නොකරන ලද සියලුම චෙන්සෝ යන්ත්‍ර පොලිස් භාරයට ගැනීමටද නියමිතයි. අද දින හැටන් පොලිස් බල ප්‍රදේශයේ චෙන්සෝ යන්ත්‍ර ලියාපදිංචි කරන ආකාරය අප කැමරා කාචයේ සටහන් වූයේ මේ ආකාරයෙන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.